ජනමත විචාරණයක් පවත්වලා ජනාධිපතිවරණයත් පාර්ලිමේන්තු මැතිවරණයත් වසර දෙකකින් කල් දාන්න කියලා එක්සත් ජාතික පක්ෂ මහලේකම් රංග බණ්ඩාර මැතිතුමා යෝජනාවක් ඉදිරිපත් කළා තිබෙනවා. ඇත්තෙන්ම ආණ්ඩුව ඉදිරි ජනාධිපතිවරණය ජයග්‍රහණය කරනවා නම් ජනාධිපතිවරයාට කෙලින්ම අවුරුදු දෙකක් නෙවෙයි පහක්ම ලැබෙනවා. ඒ වගේම ආණ්ඩුව ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය ජයග්‍රහණය කරනවා නම් එතන දෙකක් නෙවෙයි පහක් ලැබෙනවා. එහෙනම් ඉදිරි මැතිවරණවලට මූණ දීලා අවුරුදු පහක බලය ලබා ගැනීමේ හැකියාව තිබියදී ජනමත විචාරණයකින් අවුරුදු දෙකකට විතරක් ලබා ගන්න උත්සාහ කරන්නේ ඇයි? හේතුව රංගේ බණ්ඩාර මැතිතුමා පිළිගන්නවා ඉදිරි ජනාධිපතිවරණයයි පාර්ලිමේන්තු මැතිවරණයයි දෙකම ආණ්ඩුව අන්ත පරාජයක් ලබනවා කියලා. ආණ්ඩුව ඉදිරි මැතිවරණ පරාජය වෙන බවට පිළිගැනීමට පළමු වතාවට ආණ්ඩුවේ නායකයෙක් නිහතමානී වීම ගැන රංගේ බණ්ඩාර මැතිතුමනි ඔබතුමාට බොහොම පිං. සමහරු කියනවා ජනමත විචාරණයකින් ජනාධිපතිවරණයක් කල් දාන්න බෑ කියලා නීති විවරණයක සමහර මන්ත්‍රීවරු යෙදෙනවා අපි දැක්ක. ඒක වැරදි. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 83 වෙනි වගන්තිය අනුව ජනමත විචාරණයකදී ජනතාව අනුමත කළොත් ජනාධිපතිවරණයක් කල් දාන්න පුළුවන්. නමුත් ජනාධිපතිවරණයක් ජයග්‍රහණය කරනවට වඩා ජනමත විචාරණයක් ජයග්‍රහණය කිරීම අමාරුයි. ඇයි ඒ? ඉදිරි මෙවර ජනාධිපතිවරණේ 140ක් ලබා ගන්න යම් අපේක්ෂකයෙකුට පුළුවන් වුණොත් අනිවාර්යයෙන්ම එයා ජනාධිපති වෙනවා. හැබැයි මොකද විශාල අපේක්ෂකව ගන්නත් තරම් කරන ව්‍යාකූලම ජනාධිපතිවරණ. හැබැයි ජනමත විචාරණයකදී ආණ්ඩුව ඡන්ද කල් දාගන්න ජනමත විචාරණේ ජයග්‍රහණය කරන්න නම් අනිවාර්යයෙන්ම 150ක් ලබා ගත යුතුයි. අනිත් පැත්තේ ජනාධිපතිවරණයක් කියන්නේ අපේක්ෂකයෝ සියලු දෙනාම එකිනෙකාට එරෙහිව තරඟ කරන අවස්ථාවක්. ජනමත විචාරණයකදී ආණ්ඩුවේ අපේක්ෂකයා විතරක් ජනමත විචාරණයට සහය දෙද්දී අනිත් අපේක්ෂකයෝ සියලු දෙනාම ජනමත විචාරණයට විරුද්ධ වෙනවා. එහෙමනම් ජයග්‍රහණය වඩා පහසු ජනාධිපතිවරණේ දිනාගන්න බැරි ආණ්ඩුවක් ජයග්‍රහණය අතිශයින්ම දුෂ්කර ජනමත විචාරණයක් දිනන්නේ කොහොමද? 82 වගේ ලාම්පු කලගෙඩි සෙල්ලම් ක්‍රමයටද කියලා අපිට රංගේ බණ්ඩාර මැතිතුමාගෙන් අහන්න වෙනවා. කොහොම වුණත් ජනාධිපතිවරණ ඔක්තෝබර් මාසයෙන් පස්සෙත් වර්තමාන ජනාධිපතිවරයා ජනාධිපති ධූරයේ රඳවා ගැනීම සඳහා හැකි එකම ක්‍රමයේ විදියට රංගේ බණ්ඩාර මහතා දකින සීනයක් පමණයි මේ ජනමත විචාරණය. රංගේ බණ්ඩාර මහතා ප්‍රකාශයක් කරන්නේ මේ සම්ප්‍රදායිකමාන ඉන්දියාව නොදැනුවත්ව කියලා කොහොමද සසුන? දේශපාලන නොදන්නකමට වඩා එතුමාට එතුමාගේ ජනාධිපතිවරයෙක් බිහි වුණේ 1988න් පස්සේ 2022. දීර්ඝ කාලයකට පස්සේ ලැබුණු ජනාධිපති ධූරය අහිමි වෙනවා කියන එක හිතට දරා ගන්න බැරි ඉඳ එතුමා සීනයක් දකිනවා ජනමත විචාරණයක් තියලා හරි මේක කල් දා ගන්න ඕනි කියලා. හැබැයි ඒ සීනයක්ම පමණයි මොකද ඒක ප්‍රායෝගික නැහැ කියන එක මම පැහැදිලි කරලා දුන්නා. ඔබතුමා හිතනවා කිව්වා අපේ ජනාධිපති අපේක්ෂකයා ඉක්මනින් කියනවා කියලා. ඒකද මේ සතිය මුල නෑ අපි කිව්වා මේ ඔබට මතක ඇති මේ මාසේ පටන් ගත්ත දවසේ මගේ මේ දින කතාව කිව්වා මේ මාසයේ තුල අපි 69 ලක්ෂයට නවාතැනක් විදියට නැවුම් සම්දානයක් බිහි කරනවා කියලා පළවෙනිද කිව්වේ මාසයේ ඇතුළත කියලා. පුරුන්දුණු පරිදිම 27 වෙනිදා නැවුම් සම්දානය බිහි කළා. දැන් ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළාම ඒ අවස්ථාවේ අපේ අතර ඉන්න ආකර්ෂණීයම චරිතය අපි ජනාධිපතිවරණය ඉදිරිපත් කරනවා. මේ රටේ තියෙන දේශපාලන අවිනිශ්චිතභාවය නිසා ජනප්‍රියතාවය කියන එක නිකන් පිම්පොම් බෝල වගේ ඉහළ පාළ යනවා. නිසා ජනාධිපතිවරණයකට ගොඩක් කලින් අපේක්ෂකෙක් නම් කරන එක අපිට පාඩුයි. මොකද මැතිවරණයේ මුහුත වෙන විට එයා නෙවෙයි නම් ජනප්‍රියම අපේක්ෂකයා අපිට එතකොට අසීරුතාවයකට මුහුණ පාන්න වෙනවා. අපේ අපේක්ෂකයා අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළාම පසුවයි නිවේදනය කරන්නේ. වැදගත් වෙන්නේ අපේක්ෂකයා කවුද කියන එක නෙවෙයි. පුද්ගල කේන්ද්‍රීය දේශපාලනය දැන් ඉවරයි. වැදගත් වෙන්නේ අපි බලයට ආවොත් මොකද කරන්න කියන එක. මේ වන විට තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වලා තියෙන එකම සන්ධානය සර්වජන බලවේග බලය පමණයි. ඔබතුමා හිතනවා ඇත්තටම ජාතිකමානේ ජාතිකරණය සහ මානවකරණය කල්දායි. කල්දා මම දැන් පැහැදිලි කරේ කල්දාන්න සීන දැක්කත් කල්දාන්න බෑ.
මොකද ජනාධිපති වර්ණයක් දිනන තරම්වත් ලේසි නෑ ජනමත විචාරණයක් දිනන්න. ඒක කල් දාන්න හදන්නේ ඇයි? අවුරුදු පහකට බලය ගන්න පුළුවන් නම් දෙකකට බලය ගන්න ජනමත විචාරණයක් තියන්නේ නෑනේ. කල් දාන්න මේ ජනමත විචාරණය ගැන කතා කරන්නේ දේශපාලනය සහ නීතිය ගැන අනෝබෝධයෙන් මේ කතා කරන්නේ දෙකක් පහක් ගන්න පුළුවන් ජනාධිපතිවරණය දිනන්න බෑ. ඒ නිසා දෙකක් හරි ගන්න ජනමත විචාරණයකට යනවා. හැබැයි මම පැහැදිලි කරා ජනාධිපතිවරණයක් යන්තම් 140ක් ගත්තොත් දිනන්න පුළුවන්. මේකට අනිවාර්යෙන් 150 වුණ ජනමත විචාරණයේදී ජනාධිපතිවරණයේදී අපේක්ෂකව රංචුවක් එකිනෙකා අතර තරඟ කරන ජනමත විචාරණයේදී ආණ්ඩුව එක පැත්තක විපක්ෂය සාමිකෝ අනිත් පැත්ත. මේ කාරණා නිසා ජනාධිපතිවරණයක් දිනනවටත් වඩා අමාරුයි ජනමත විචාරණයක් ජයග්‍රහණය කරන්න. ඒක රංගි බණ්ඩාර මහත්තයා නොදැන හිටියට ජනාධිපතිතුමාණන් ව්‍යවස්ථාව ගැනත් දේශපාලනය ගැනත් හොඳ අවබෝධයක් තියෙනවා. එසා එතුමයි විනි අසාර්ථක උත්සාහයෙන් වල නිරත වේවි කියලා අපි හිතන්නේ නැහැ. එබතුමා ජනාධිපතිවට එච්චරම අපහාස කරන්නේ. ජනාධිපතිව එච්චර මෝඩ නෑනේ. නෑනේ කරන්න බැරි වැඩේ ට්‍රයි කරන්න. එබතුමාට හිතුනොත් රංගි බණ්ඩාර මහත්තයතු උඩ පැන්නොත් හඳාල්ලන්න පුළුවන් කියලා. ජනාධිපතිතුමාගේ මතය කියලා හිතෙනවද? ජනාධිපතිතුමාට එතරම් අපහාස කරන්න එපා ඉතින්. මම හිතන්නේ එච්චර මෝඩ වැඩක් ගැන මෝඩ විදියට ජනාධිපතිතුමා හිතනවා කියලා. එමනේ මම කියන්නේ එතුමා ඡන්දේ ඉල්ලනවද නැද්ද කියන එක එතුමා තාම තීරණය කළා නැහැ. බොහෝ දුරට ඉඩ තියෙන ඡන්දේ නොඉල්ලන්නේ. මම දැන් වසරක් පුරා කියන එතුමා ඡන්දේ ඉල්ලන්නේ නැහැ කියන එක. එතකොට ජූලි මාසේ මුල ඒක තීරණය කරයි. මම ඉන්නේ එතුමා ඉල්ලන්නේ නැහැ කියන ස්ථාවරයේ. මොකද නම්බු පිටින් ගෙදර යනවද? තුන්වෙනියා වෙලා කුජීත වෙලා ගෙදර යනවද කියන එකනේ එතුමාට තියෙන තෝරා ගැනීම. එතුමා බුද්ධිමත්ය කියන උපකල්පනය යටතේ තමයි මම අනාවැකිය පළ කරේ එතුමා ඡන්දේ ඉල්ලන්නේ නැහැ කියලා. ඉතින් එතුමාගේ බුද්ධිය ප්‍රදර්ශනය වෙන අවස්ථාවක් තමයි එතුමා ඡන්දේ ඉල්ලනවද නැද්ද කියන කාරණේ. අපි කිව්වොත් එහෙම ඔබතුමාට අපෘතුනේ අපේක්ෂේ අපයාද? අපි එහෙම කතාවක් කිව්වේ නැහැ. අපිට අපිට නමේ අකුරු ප්‍රශ්නයක්ම නෙවෙයි, අපි ජ්‍යොතිෂය අනුව නෙවෙයි අපේක්ෂය තෝරන්නේ, ප්‍රතිපත්ති සහ නායකත්ව ලක්ෂණ අනුව. විශේෂයෙන්ම අපේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ හැකියාව තියෙන නම් ඒක ප්‍රතිපත්තිය පිළිගන්න ඕනි, නායකත්ව ලක්ෂණ තියෙන්න ඕනි. එහෙම මිසක් නමට අකුරු කීයද, නම පටන් ගන්න සුභ අකුරකින්ද පාපාක්ෂරකින්ද ඒවා අපේ විශේෂයට අදාළ නැහැ. අපි කියන්නේ ඔබතුමාලගේ ජනාධිපති අපේක්ෂා දිවි දෙවියෝ කොහොමද? නැවතවතාවක් කියනවා, අපි ජනාධිපති අපේක්ෂකේ තීරණය කළා නැහැ. ඒක තීරණය කරන්නේ ජනාධිපති වර්ණයේ ප්‍රකාශයට පත් කළාට පස්සේ. නෑනේ දැන් මෙහෙමනේ, එතුමා පෙරේදා වනතෙක් කිව්වේ මෞබිම ජනතා පක්ෂයේ විසින් එතුමාට ලබා දුන්න මතේ. දැන් එතුමා සාමූහික දේශපාලනය කරන්න සර්වජන බලයේ සන්ධානය තුල, ඒතර එතුමා දැන් ක්‍රියාත්මක කරන, එතුමා විතරක් නෙවෙයි බොහෝ අය ඉන්නවා ජනාධිපති වර්ණයට ඉදිරිපත් වෙන්න කැමති. ඉතින් ඒක ඒ අය අතුරෙන් වඩාත්ම හොඳගෙන අපි ජනාධිපති වර්ණය ප්‍රකාශයට පත් කරාම අපි තෝරා ගැනීමක් කරනවා. ඇයි මේ එතුමා සන්ධානය ඒතේ පක්ෂය ඇතුලේ අභ්‍යන්තර ප්‍රශ්නයක් එකට අපට උත්තර දෙන්න බෑනේ. දේශපාලනේ එහෙමයි, බස් එකක් වගේ අලුත් කට්ටිය නගිනවා, පරණ කට්ටිය බහිනවා, බස් එක ඉස්සරහට යනවා. ඒ කියන්නේ ඔබතුමාලා ඇවිල්ලා ආපු ගමට ඔබතුමාලා එහෙමයක් නේද? ඔබ බස් එකෙන් බහින්නේ බහින තැන ආව හින්දාද, බස් එකට අලුතෙන් නැගගේ කට්ටිය නැකමෙති හින්දාද? අපිටම බස් සමා වෙන්න පුතුවා බස් එකේ ගිහිල්ලා නැති වෙති. කවුරුතුවා යන්නේ කාර්වලම වෙන්නේ නැති. සාමාන්‍ය බස් එකේ යන ඕන පුද්ගලෙක් දන්නවා තමන් බස් එකෙන් බහින්නේ නැහැ. බස් එකේ ඉන්න කට්ටියගේ මූණ බලලා නෙවෙයි, තමන්ට බහින්න ඕනි තර ළඟා වුණාම කියලා. ඒ කියන්නේ එතුමා ඉතම දැන් මේ පක්ෂය ඇතුලේ යන්න පුළුවන්කම නැතර කියලා දැස්සා. ඒක මන් දන්නේ, මන් කිව්වනේ. ඒක දන්නේ මොකද උනේ කියන එක දන්නේ එතුමන්සා එතුමන්ගේ පක්ෂය අය පමණයි. අපිට ඒක අදාළම නැහැ. බුදුහාමුදුරුවෝ දේශනා කළා නපරේසන් විලෝමානී නපරේසන් කතාකතං කියලා. අනුන්ගේ දේවල් හොයන්නේ නැතුව තමන්ගේ වැඩේ කරගන්න කියලා. ඉතින් මම බෞද්ධෙක් විදිහට මේ බුදුබණ හරියටම පිළිපදිනවා. 69 ලක්ෂයට ඉන්න තැනක් තමයි අපි මේ හැදුවේ. දැන් 69 ලක්ෂ අනිවාර්යයෙන් අපේ වටා ඒක රාශිය වෙනවා. දැනටම තියෙන සුබපැතුම් වලින් ප්‍රතිචාර වලින් ජන අර 69 ලක්ෂයේ ආණ්ඩුව ගැන තිබෙච්ච කලකිරීම, කියන්නේ ජනතාවට දුන් පොරොන්දු අමුමමයි කඩකිරීමත්, තමන්ගේ පරම සතුරා වෙච්ච රනිල් වික්‍රමසිංහට ආණ්ඩුවේ නායකත්වය ලබා දීමත් කියන කාරණා දෙක මත 69 ලක්ෂ සාතිශය බෞතරේ ඔහුට අතල් එළියට ආවා. ඒකෙන් යම් කොටසක් ජවිපිට ගියා, පිළිගන්නේ නැහැ. ඉතල් සුළු කොටසක් සජබට ගියා. ලොකු කුට්ටිය අසරණ වෙලා
ගෙදරින් එලියට ආව අනිත්‍යවල් හරිනා යන්න හිතෙන්නේ නැහැ. වැස්සේ තෙමි තෙමි එළිය හිටියා. මේ වහින කාලෙනේ. එහෙම තෙමෙන්න දෙන්න බෑනේ. ඔන්න අපි දැන් ඒ අයට සිත සතුටින් ඉන්න පුළුවන් ගයක් හැදුවා. සර්ව ජන බලයට ඒ අය දැන් ගොඩ වෙමින් ඉන්නවා. දැන් පෞගේ කාලේ වඳකොද්දු සාෆි මත්ක රසක්කව මුසිපිරෝදී මේ පාරේවා රටේ ඉඳ මන් දන්නේ නැහැ. උදවනම ආරාධනා කරනවා මං කරපු සෑම කතාවක් මගේ YouTube නාලිකාවක් තියෙන උදේගම්මන් පිළ කියලා Facebook පිටුවක් තියෙනවා. ඔය කිසිම මාතෘකාවක් ගැන අපි ඕනේ අදහස් දක්වලා නැහැ. ඒක දක්වපු අයගෙන් ගිහිල්ලා අහන එක තමයි වඩාත් ගෞචර. The news reporter වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.